නිකන්. ආ. නෑ ඉතින් අපි දෙන්න යාළුවනේ. ඕ ඉතින් ඔය ලයිට් බල්බ් එක වගේ බ්ලින්ක් වෙන්න ඕනේ. ආ උනේ නේ. ආ දැන් මෙහෙමනේ. හරි. දැන් ඔයගොල්ලෝ හැමෝටම මං කියලා දුන්නා. කලින් පාඩමේදී. මමත් ඔයාලට කියලා දුන්නා. එහෙම හිටන්න. මේ කවුරුරි අලුතෙන් දැක්කම ඔව් ඉන්ට්‍රොඩියුස් කරන විදිය. ඉන්ට්‍රොඩියුස් කරන්න. කවුරුරි අලුතෙන් දැක්කම ඉන්ට්‍රොඩියුස් කරන්න. Hello, I am Viraj. Nice to meet you. එතකොට ඔයගොල්ලෝ කියන බාන අපිට ඇහෙන්න. Hi, I am. Nice to meet you too. Good. Hi. කියලා ඉවරයි. Viraj. මට දෝංකාර දෙනවා වගේ හැනු. ඒගොල්ලෝ ඔක්කොම කියලා 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 කියලා. හරි. Nice to meet you too, Sano. But you have met me before, Viraj. Oh. පන්නේ කිව්වේ ඔයා මාව කලින් අම්බලා තියෙනවා. ආ ඕ නේ නේ. හයි. හයි. අද පටන් ගමු අපේ ඉංග්‍රීසි පාඩම. හරි. අපි ලෑස්ති. අපි නෙමෙයි මම ලෑස්ති. ආ. අපි යාළුවොත් ලෑස්ති. ඒක තමයි. ඉංග්‍රීසි. ඉංග්‍රීසි. Plus. It's easy as 1 2 3. දැන් අපි දෙන්නේ කියලා මතකද ඔයාලට කලින් හමුුණා මගේ යාළුවෙක්. ඔව්. අර ඉංග්‍රීසි විතර කතා කරන යාළුවා. ඔව්. එයාට ඔයා ගොඩාක් හොඳට ඉන්ට්‍රොඩියුස් කර. ඔයාව ඉන්ට්‍රොඩියුස් කර. ඔව්. ඔය බයි කියපු ඉද කියන්න බෑ. දැන් මම කතාව කියන්න ගියා. හයි සුබකම කියලා හෙලෝ. My name is Viraj. Nice to meet you. කියලා තුර එයාත් හොඳට රෙස්පොන්ඩ් කළා. පස්සේ අපි හොම පොඩ්ඩක් ඉඳ කියලා කාලා ඔක්කොම කළ දැන් අපි. සමුදෙන්න පැපි යාළුවන්ට. කොහොමද සමුදුන්නේ? එච්චරයි. මොනාර කිව්වද? නෑ. මේම කර කර හිටියා. ඔව් ඉතින් එයා මොකද්ද කියලා ගියා. මම ඉතින් මේම කර මොකද කිව්වේ කියලා මතකද? බයි. නෑ යා ඊට වඩා දෙයක් කිව්වා. ඒ ටික තේරුනේ නෑ නේද? නෑනේ. ආ. එන්නේ නිසා අද අපි ඉගෙන ගමු. යාළුවෙක්ට හරි විදිහට ඉංග්‍රීසියෙන් සමුදෙන්නේ කොහොමද කියලා. ආ හරි. දැන් අපි යාළුවෙක් කොහොමද මුලින්ම අපි යාළුවට හඳුනලා දෙන්නේ හඳුනගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. දැන් අපි සමුදෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. හරි. අද පාඩම සමුදෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඇති. සාමාන්‍යයෙන් ඔව් සිංහලෙන්. හරි. දැන් අපි ආයුබෝවන් කියලා කියලා මගේ නම කියලා ඔබ දැකීම සතුට කියලා කියලා එයා රෙස්පොන්ඩ් කරලා ඔව් තාට යන්න වෙනවා. අර කෝල් එකක් එනවා. එකපාරට යන්න බෑනේ. ඔව්නේ. ඔ මොනවද කියන්න ඕනේ යාට? මොනවද ඔයාලට කියන්නේ? හමු වෙමු සතුටක්. අපි නැවත හමු වෙමු. මට පුංචි වැඩක් තියෙනවා. මම ගිහින් එන්නම්. හැබැයි කෝල් එකේදී ඔච්චර ගොඩක් කියන්න බෑනේ. බෑනේ. ඕනේ ටක් ගාලා යන්න වෙනවානේ. එතන මොකද්ද කියන්නේ? එතකොට බයි යන්න. බයි. මම යන්න. ඔව්. ආයි දවසක හම්බු. ඔටි කියලා යනවා නේද? ඔව්. ඔය ඔක්කොම දැනගෙන දාට මොකක්වත් කියන්න තුන් ගියතනි. ඕනේ ඉතින් මම බය වුණානේ. ඉතින් මට ඉතින් අත වනන් විතරයි ඉතින් මට මතක් උනේ. ආඩ මතක නැද්ද? අපි ඊයේ ඔව් ඉස්කෝලේ වෙලා ගෙදර යද්දි මොකද්ද අපි කියාගෙන ගියේ අපේ යාළුවන්ට? බයි. කිව්වා. හා. ඉතින් එයා එදා කිව්ව මොකද්ද? එයා එදා කිව්වේ බයි කියලා. පුතෝ ආ ඒ මම් බයි කිව්වේ නැත්තේ ඒකනේ බයි කියන්නේ සමුදෙන විදිය ආ අපරාදී සුළු දෙයක් නේ ඒකනේ ඒකනේ හැබැයි බයි කියලා කියන්නේ කෙටි ක්‍රමයට සමුදෙන විදිය ආහා හරියට බයි කියනවා නම් අපි කියන්නේ ගුඩ් බයි ගුඩ් බයි හරි ආයි මට කියන්න බලන්න ඔව් දැන් බයි බයි ගුඩ් බයි There you go. Hi. තව ක්‍රම ගොඩක් තියෙනවා. අපි ඉගෙන ගමු. හරි. හරි. පළවෙනි ක්‍රමේ goodbye. නැත්නම් bye. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් see you කියලා. See you.
සීයූ කියන්නේ මොකක්ද? සීයූ කියන්නේ දැන් අපි අපි සිංහලෙන් කියනවානේ නැවත හමු වෙමු කියලා. හමු වෙමු. හමු වෙමු. ඒ කියන්නේ සීයූ. ආ හමු වෙමු කියන එක සීයූ. හා හා හරි. එතකොට සනු හමු වෙමු කියලා අපි කියනවානේ. ඔව්. නැවත හමු වෙමු කියලා කියන්නේ කොහමද? See you again. ආ හරි. දැන් මට කියන්න ඕනවා. See you again. නැවත හමු වෙමු. නැවත හමු වෙමු. තව විදිහකට කියන්න පුළුවන්. දැන් අපි හෙටත් අයිස්කෝල යනවානේ. හෙටත් යනවා. ඔව්. දැන් අද ඔය හිතන්න අපි ඉස්කෝලේ වෙලා දැන් ගෙදර යන්න හදන. හරි. දැන් ඔයා ගෙදර තින අර පැත්තෙන් මේ පැත්ත. මම ගෙදර තින මේ පැත්තෙන් මේ පැත්ත. එතකොට අපි පාර දිගේ ඇවිල්ලා. දිගේ ඇවිල්ලා. අපි ගෙවල් වලට යන වෙලාවට ඔයා මට කියන්න ඕනි. See you tomorrow. Tomorrow කියන්නේ හෙට. එතකොට ඔයා දන්න අනිවාර්යම මට මාව හෙට හම්බ වෙනවා කියලා. ඔව්නේ. එතකොට කියන්න පුළුවන්. See you tomorrow. ආ හරි ආයිත් අපි හෙට හමු වෙමු කියලා කියන්නේ නැහැ හෙට හමු වෙමු කියලා කියන්නේ see you tomorrow හරි දැන් හදිසියෙන් අපි දන්නේ නැත්නම් ආයිත් අපි කවද හමු වෙන්නේ කියලා එතන අපි කියන්නේ see you ආ ඒ කියන්නේ අපි හෙට හමු වෙනවද කියලා දන්නේ නැත්නම් අපි කියන්නේ see you see you again කියලා කියන්නේ අපි ආයිත් හමු වෙමු. ඒ කියන්නේ අපි කලින් plans හදලා තිබුණා හෙට හරි අනිත් හරි සතියකින් හම් වෙන. හැබැයි මම කැමතියි ආයිත් හම් වෙන්න. ආ හරි. එතකොට අපිට කියන්න බලන්න. See you again. එතකොට දැන් මෙහෙමනේ මම කරන්නේ dance. ඔයා කරන්නේ music නේ. ඔව්නේ. ඒ වුණාට ඒ period එකේ මම යනවා dancing room එකට. හරි. එතකොට ඒ period එක ඔයා යන්න ඕනේ music room. හරි. හැබැයි අපි පැයකට පස්සේ ආයි හම් වෙනවානේ. එතර කොහමද කියන්නේ? සිංගලින් කියන්නේ කොහොමද? අපි පැයකට පස්සේ හමු වෙමු. නැත්නම් පස්සේ හමු වෙමු. අපි පස්සේ හමු වෙමු. ආ ඔව්. එතන හරියටම දන්නේ නැහැ පැයද පැයකට. පැය ඔව් අපි හරියටම කියන්නේ බෑනේ අපි පස්සේ හමු වෙමු. ඒක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? දන්නේ. See you. See you. ආ පස්සේ ආ හරි හරි see you later very good ah wow yeah come santu හරි දැන් අපි ඉගෙන ගත්ත මොකද්ද අපි කෙනෙකුට සමු දෙන්නේ කොහොමද කියලා goodbye goodbye bye bye see you see you see you again see you again see you tomorrow see you tomorrow see you later ඒ මම උගලන්ට කියලා දුන්නේ බයි කියන විදිහ නැත්තම් සමුදෙන විදිය හැබැයි ඔයිට වඩා ගොඩක් තියලා තියෙනවා ආ කියන තව සමුදෙන ක්‍රම ගොඩක් තියෙනවා ඔයගලන්ට පුළුවන් ඉගෙන ගන්න හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මම මෙතන කියන අපි ස්ටෙප් බයි ස්ටෙප් විදිහට තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔව් ඒ කියන්නේ දැනට මේ හොඳට ඕම ඇති පස්සේ පස්සේ ඔගල තව ඉංග්‍රීසි ඉගෙන ගන්න මම අලුත් ක්‍රම කියලා දෙන්නම් සමුදෙන හරි දැන් මම ඔයාගේ හැටි දන්නවනේ විරාජ් මේ කියනවා අයාලේ කම් වෙනවලු ආමතක ආමතක වෙන එන්නේක බලකන්න මගේ සොලියුෂන් එක මොකක්ද වීඩියෝ ක්ලිප් එක බලමු මේ සමුදෙන විදිහ තේරුණේද ඔව් ගොඩක් දේවල් තේරුණා මේ මම කවුද කතා කරන්නේ ඊට පස්සේ මම
ඇහුවා සෝන් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපේ ඉන්නානේ ටීචර්ස්ලා ඉන්නානේ. එතන මාව ඕනේ නෑ නෝගලියගේ. නෑ නෑ. ඉතින් ඔයාත් මට කියලා දෙනවා කියලා දන්නවා. ඉතින් මම දන්නවා කියලා පෙන්නන්න බෑ. ඒකයි මං කිව්වේ. ඔව් මග්යාලු හම්මුණාම තමයි බයිවත් කියන්න බෑ. හරි. සූන් කියලා කියන්නේ අපි දන්නවා නම් අපේ යාළුවව ටග් ගාලා අපිට හම්බ වෙනවනේ. සූන් කියලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි අපේ ස්පීච් පාට් එක ඉවරයි. ස්පෝකන් පාට් එක. ඉවරයි. දැන් තියෙන්නේ අපේ ග්‍රැමර් පාට් එකට යන්න. අපි සූදානම් යාළුවෝ සූදානම්ද මං අද ඔයාලට කියලා දෙනවා. මොකද්ද අද මම අන් කියද? කියද? සානු වා හොඳයිනේ. ඔයා මට ඉතින් ඉංග්‍රීසි කියලා දෙනවනේ. මං වාට පොඩි අවස්ථාවක් දෙන්න. අවස්ථාවක්? ඔව් නෑ අර ඔයා මට දෙන ලිස්ට් එකට තව එක දෙයක් දාගන්න අවස්ථාවක් දෙන්න. හරි නේද? හරි එහෙනම් අපි ගම දැන් ඉගෙන ගමු. එක දෙයක් කියලා කියන්නේ අර ලොකු 24ක් චොක්ලට් තියෙන එකකුත් එකක් නේ එකක්. හරි. අද එකක්. හරි කමන්නේ. ගම පාඩම. ඔයාට මතකද මගේ පළවෙනි පාඩම මම ඔයාට කියලා දුන්නා? නාම පද. මතක. මොනවද නාම පද කියන්නේ? නාම පද අපි ඉගෙන ගත්තා people එතකොට place එතකොට ඒව තමයි ඉගෙන ගත්තේ. තව අපිට තියෙනවා. එතකොට නාම පද කියලා කියන්නේ මොනවද කියලා වෙන වෙනයි ඉංග්‍රීසි වචනේ. Nouns. Very good. අද අපි ඉගෙන ගන්නේ දැන් අපි කලින් ඉගෙන ගත්ත විදිහට places, people, animals, things කියන categories වලට nouns වැටෙනවානේ. ඕනේ. අද අපි ඉගෙන ගන්නේ things කියලා කියන category. Things. කියන්නේ මොනවද සිංහලෙන්? දේවල්. Very good. Then මම වාට හරි. Examples කියනවා. හරි. Book. Book. පොත. Flower. Mala. Shoe. Sapatu. Bag. Bag එක. Pencil. Pencil. Pen. Pen. Very good. Then. Or nouns jati tunak danna. Oh. Examples danna. Oh. Then. Age wate me badu thiyenan. Oh. Dewa. Oh. E wage ma pi innawa. Honda. Hari. Oya mata kiyanna wate balala. Hari. Nouns. Nouns. හැබැයි noun එක කිව්වම මට ඔයා කියන්න ඕනි. දැන් අපි ඉගෙන ගත්තේ things, place, people නේ. ඔයා මේ තුනේ මේ categories තුනේ noun එකක් කිව්වම ඒ category එකක් මට කියන්න. හරි. මට පහක් කියන්න ඒ වගේ. පහ. Number 1. Mother. Mother. Category එක people. Good. Number 2. School. Good. Category place. Very good. Number 3. Table. Good. Category things. Very good. 4. Sanui. People. Very good. Number 5. Chair. Em kat. Things. Very good. අර තේරුණා නේද? ඔව් නේ. ඒ කියන්නේ අපි ගාව තියෙන මේ පොත්. පෑන්. පෑන්. මෙයා දාගෙන කන්නාඩි දෙක. මේසය. පුටු. මේ හැම දෙයක්ම things. Things. හරි. Good. දැන් ඔයා දන්නවනේ place. ඔව්. ඔයා දන්නවා people. තමන් ඔයාට පහක් නම් කරන්නත් කිව්වනේ. ඔව්. ඒ අතරවා කියපු things nouns වලට ඇරෙන්න මම පෙන්නපු මේ අපි ගාව තියෙන nouns වලටත් ඇරෙන්න මම තව things category එකට වැටෙන nouns පහක් කියන්න බෑ. හරි ලේසි. සිංහල තේරුමත් එක්ක. හරි ලේසි. හරි ලේසි. හරි ලේසි. Number 1. Door. Dora. Good. Fan. Pankawa. Good. ඊට පස්සේ cloth. රෙද්ද.
ඊට පස්සේ ෂර්ට් කමිස බල්බ් බල්බ් කියලා කියන්නේ මොකද්ද සිංහල? විදුලි බුබුල. Very good. ලයිට් එළිය. ඔව්. ඒගනේ. ඒක තින් එකක්ද? නෑ නෑ වැරදි වැරදි. ඒක තමයි. අපි ඒගන තව ටික කාලකින් ඉඳගමු. මං හිතේ ඔයා පීනල්. නෑ ටික කාලේ. ඒ මං පෙන්නේ ටික කාලේ. මේ ටික කාලේ අපි යනවා. वीडियो क्लिप things category එකට වැටෙන nouns video clip බැලුවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔක්කොම මතකයි නේද මතකයි හැම දෙයක්ම ලිව්ව දකුරක් නෑර ලියා ගත්තද හරි අදත් හරි මම ඔයගලන්ට අගල සමර එකක් කියන්න සමරයේ සිංහල වචන මොකද ඉර සාරාංශය very good හරි හරි ඔක්කොම ලහා ගන්න ගන්න ඔයගලගේ පෑන් ගන්න ඔයගලගේ පො හරි ලියා ගන්න අද අපි ස්පෝකන් පාර්ට් එක ඉගෙන ගත්තේ යාළුවෙක්ට නැත්නම් වෙන ඕනෙ කෙනෙක්ට සමුදෙන විදි. Goodbye කියන්නේ. සමුදෙන විදි ගොඩක් තියෙනවා. හැබැයි අද අපි කීපයක් ඉගෙන ගත්තා. හරි. Goodbye. Bye. See you. See you tomorrow. See you later. See you soon. ඊට පස්සේ අපේ ග්‍රැමර් පාර්ට් එක. අද අපි ඉගෙන ගත්තේ things කියන කැටගරියකට වැටෙන nouns examples book flower pen pencil මෙන්න මේ වගේ දේවල් තේරුණාද තේරුණා ලියාගත්තද දැන් හරි කොපෙන් බන් මේ තියෙන්නේ කොබන් කොබන් මේ තියෙන්නේ හරි අදට අපේ ඉංග්‍රීසි පාඩම ඉවර හරි එහෙනම් අපි යනවා බයි ආ ආ මට හරි ඉගෙන ගත්ත දේ නිසා ඉක්මනටම කියවුණා නෑ නෑ ඕ චූටි යාළු අපේ යාළු හැමෝම ඔයගලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් අපිට ලියලා එවන්න අපේ ලිපිනේ තමයි A+TV නම්බර 244-9 දිනේෂ් පෙදෙස කඩුවෙල පාර මාළඹේ ඒ වගේම අපිට WhatsApp කරන්න පුළුවන් Viber කරන්න පුළුවන් call කරන්න පුළුවන් message කරන්න පුළුවන් අපේ දුරකථන අංකය තමයි 0768212266. එතකොට අපේ ප්‍රෝග්‍රෑම් එක මගහැරුණොත් මොකද කරන්නේ ප්‍රෝග්‍රෑම් එක මගහැරුණොත් ඔයගලන්ට පුළුවන් යන්න අපේ YouTube channel එක පැත්තට ගිහිල්ලා අපේ YouTube channel එක subscribe කරන්න post notifications on කරන්න එතනදිත් ඔයගලන්ට කියන්න පුළුවන් බලන පාඩමක ප්‍රශ්නක් තියෙනවා නම් comment කරන්නත් අමතක කරන්න එපා ඕ හරි එහෙනම් යාළුවනේ see you again ah okay hari english plus it's easy as 1 2